තේනවනේ. ධාතුන් වහන්සේ වැඩි ඉන්නවනේ. තථාගතයන් වහන්සේගේ රූපකය තිබිච්ච සතර මහා භූතකය තිබිච්ච තාම තියෙන්නේ ඔය. ඒවා වේදනාද වෙනවද නැද්ද? මොකද වීම? ඒ ධාතුන් වහන්සේලාගෙන් කිරණ පිට කරනවා කියන වෙනවා. සුද්ධ කිරණ පිට කරනවා. ඒකල වන්දනා කරන්නේ අපි. වන්දනා කරන මොකද වෙන්නේ? අපි වන්දනා කරනකොට ගිය සතිය ඕර විශ්සේ මතක් කරගන්න වෙනවා සමනන්තරය හදනවා. අපි ඇතුලේ වෝල්ටේජ් ඩිෆරන්ස් එකක් හදනවා. ඍණ එකක් හදනවා. වඳිනකොට. මොකද ගන්න? අර්ග ධන කිරණ ඇදිලා ගන්නවා බ්ලූටූත්. ධාතු වන්දනා කරන මොකද වෙන්නේ? බ්ලූටූත් තාක්ෂණය. බ්ලූටූත් එකිනෙක එවනවා. සාමාන්‍ය මීටර් 100ක් ඇතුළත ඇක්සෙප්ට් කරාම දැන් සින්දුවක් අරගෙන ෆෝන් එකක තිබිලා තව එකකට බ්ලූටූත් කරාම මොකද වෙන්නේ? අර කිරණ ඇවිල්ලා මේක එනවා. ඒ ෆෝන් එකේ වැඩ කරපු සින්දුව දැන් මට මගේ ෆෝන් එකේ අහන්න පුළුවන්. ධාතු වන්දනා කරන මොකද වෙන්නේ? ධාතුන් වහන්සේලාගේ කිපිටෙන කිරණ ටික ඉලෙක්ට්‍රොමැග්නටික් වේව් ටික මොකද ගන්න අපි ඇබ්සෝබ් කරන ක්‍රමෙම ඉස්සර තියෙන්නේ. මොකද කරේ? සමනන්තරය හැදුවා. ධාතුන් වහන්සේලා මෙතන ඉන්නවා. බැන බැන ඉන්නවා. දැන් කිරණ අදිනවද? දැන් මොකද කරලා තියෙන්නේ? බ්ලූටූත් කරනවා එහෙන් කඩේ වහලා තියෙන්නේ. ස්විච් ඔෆ් ඇක්සෙප්ට් කරන්නේ. ධාතුන් වහන්සේ බැන්නොත් එහෙම කොහෙන්නේ? අනිත් පැත්ත. තේරෙනවද? දැන් මේ රහතන් වහන්සේනේ පින් අනුමෝදන් කරනවා. ගිල බැන බැන ඉන්න තෙන්දලා. පින් අනුමෝදන් වෙනවද? නැහැ. ඒක තමයි හැමතිස්සෙම කියන්නේ පින් අනුමෝදනා කරන කලින්ම ගාථා හයියෙන් කියන්නේ කියන්නේ. ඒ ගාථා කියලා මොකද කරන්නේ? සමාන අන්තරය හදනවා. සමාන අන්තරය හදලා මොකද කරන්නේ? මේ දෙක රෙසොනන්ස් වෙන්න, අනුනාද වෙන්න අවශ්‍ය පරිසරය හදනවා. පරිසරය හදලා මේක අනුනාද වෙනකොට තමයි මේක ඇදලා ගන්න ගන්නේ. අනන්තර සමානතර ප්‍රත්‍ය. සයන්ස් වල මොකද්ද? රෙසොනන්ස් ප්‍රින්සිපල්. අනුනාද? බ්ලූටූත් කියන්නේ මොකද්ද? රෙසොනන්ස්. අනුනාද? එහෙන් එවන කිරණ ටෙරාහර්ට්ස් ගන්න හරියන්න. තමන්ගේ ෆෝන් එක ඇතුලේ ෆ්‍රීකවන්සි රේන්ජ් එක මොඩියුල් කරලා හදා ගන්න ඕනේ මේක. ඇඩ්ජස්ට් කරලා. හදාගත්තා මොකද එන්නේ? ඊට අනුකූලව ඇදිලා එනවා. අනන්තර සමානතර ප්‍රත්‍ය. ඉතින් ටිකක් මේ ගැඹුරුයි ඉතින්. රෙසොනන්ස් කියවට තියෙන අනුනාදේ. අනුනාද මූල ධර්ම. ඒවට ඉතින් ඔය ඉන්ටර්නෙට් වල YouTube එකට ගිහිල්ලා රෙසොනන්ස් කියලා ගහන්න. බලලා වීඩියෝ 10ක් විතර ඩවුන්ලෝඩ් කරලා බලන්න. බැලුවම තේරෙන ගැට මොකද්ද මේ අනුනාදය කියන්නේ? කලැප්සින් ඔෆ් ටැකෝමා බ්‍රිජ්. ටැකෝමා පාලම කඩන් වනේ හුලඟට මහ තඩි පාලමක්. හුලඟට හුලඟෙන් පාලම කඩා වැටුණා. මොකද්ද උනේ? අනුනාදය. ඒ හුලඟ එනවා යනවා මෙහෙම අඩු වැඩි වෙනවා. අඩු වැඩි වෙනකොට අර පාලම තිබිච්ච එක මෙහෙම මේ චුට්ටේ වෙනවා. චුට්ටේ වෙලා මොකද වෙන්නේ? අර සංඛ්‍යාත දෙක සමානම මොකද වෙන්නේ? මේක මෙහෙම වේගෙන් වෙන්න ගන්නවා. කඩගෙන වැටෙනවා. එතනින් පස්සේ තමයි පාලම් හදනකොට ඒවා චෙක් කරලා බලන්න ගත්තේ. ටැකෝමා පාලම කඩන් ගන්නට පස්සේ ඉන්ටර්නෙට් එකේ වීඩියෝ එක දිහා බලන්න අනුනාදය. ඒවම තමයි රෙසොනන්ස් කියන්නේ බ්ලූටූත් කරන ඔක්කොම අනුනාද වෙන ඒවා. ඔය චුට්ටක් බලන්න. එතකොට තීරේ මේ කියන්නේ මූල ධර්ම මොකද්ද කියලා. දැන් අපි වන්දනාව දන්නේ නැහැ ඇයි වඳින්නේ කියලා. අපි දන්නේ නැහැ. ගිරව දාලා වන්දනා කරනවා. ඒකත් ගිරව දාලා කරන්නේ. ඇයි වඳින්නේ හැමතෙම? ඇයි අම්මයි තාත්තා කියලා තියෙනවා. ආච්චි අම්ම වඳිනු දැකලා තියෙනවා. ඇයි ඇහුවොතෙම දන්නේ නැහැ. ඒ නිසා චුට්ටක් ඒ කල්පනා කරාම ගැඹුරින් තේරෙනවා මේවා. මේ විද්‍යුත් චුම්බක තරංග එහා මෙහා පැත්ත මොඩියුලේට් වෙන විදිය. එහේ මේ විද්‍යුත් චුම්බක තරංග එහා කරගන්න ක්‍රමය තමයි වන්දනාමාන ක්‍රම. ඔය කොහෙට අවුවේ ගිහිල්ලා ඔළුව එක්කම හදිච්ච වෙලාවක පුංචි වැඩක් තියෙන විනාඩි දෙකක් අතර S2 වහගෙන ජයමුණින් දස ගාතාව කියන්නේ. විනාඩි දෙකක් තුනක් කියනවනේ ඔළුව එක්කම කොහෙන් ගියාද කියලා නැහැ. මොකද වෙන්නේ? අසීමිත ශ්‍රී මහා බෝධියෙන් අසීමිත කිරණ කදම්බයක් සත්වයාට නිකුත් කරනවා. වෙලා තියෙන මොකද්ද? අපි මේක ගන්න ක්‍රමේ දන්නේ නැහැ. ගෙදර ඔළුව කැක්කම හැදලා ඉන්නවා. දොස්තර මහත්තයෙකුට කෝල් කරලා කියනවා අනේ බලන්න මහත්තයා හොඳටම ඔළුව කැක්කමයි. ඇයි ගෙදර පැන්ඩෝල් නැද්ද? ඉතින් පැන්ඩෝල් ලැබීපන්කෝ. ඔළුව කැක්කම ඉවරයි. ගෙදර පැන්ඩෝල් එක තියෙනවා. බීවේ නැත්තම් හොඳ වෙන්නේ නැහැ. මේ වගේ ශ්‍රී මහා බෝධියෙන් සුද්ධ ශක්තිය අසීමිත පිට කරනවා. අපි මොකද කරන්නේ? අපේ තියෙන රාග දේශමෝ නිසා මේක ගන්න විදියක් නැතුවයි තියෙන්නේ. ජයෝ මුනින් දස ගාතාව කියන මොකද වෙන්නේ? ඇස් දෙක වහන කියාදී අපි අභ්‍යන්තරය කම්පණය වෙන ගන්න. ඒ තාල අක්ෂර ඝන මාත්‍රාවට කම්පණය වෙනවා. ඒ කම්පණය වෙනකොට මොකද වෙන්නේ? ඊට අදාළ ශක්තිය ඇදලා ගන්නවා. අද්දුටි ප්‍රත්‍යක්ෂය කළ බලන සල්ලි යන්නේ නැහැ. චූටි වැඩක්. කළ බලන කරාම ඔළුව කැක්කුම හැදුනම පස්සේ ටක් ගාලි ඉවරයි. ඇස් දෙක වහ ගන්න වහලා ජයමුනි දස ගාතාව කියන්න. අනුරාධපුරයෙන් සීමහාබෝධි මතක් කරගන්න. ඕන්න.
ඒකට ඔය ඔය විද්‍යුච්චුම්ක තරංග වලට දුර ප්‍රශ්නයක් නැහැ. දැන් ශ්‍රී මහා බෝධිය වඳින ශ්‍රී මහා බෝධිලාට යන්න ඕනේ නැහැ. ඒ අසෘතව පුතක් ජන තමයි ඔය ගිහිලා අතරතේ කැරකැර කින්නේ. තමන් ඉන්න තැන ඉඳන් මොකද කරන් තියෙන්නේ? බෞද්ධයෙක් නම් අනන්ත සමනන්ත ප්‍රති දන්න ඕනේ. මොකද කරන්නේ? මෙහි ඉඳගෙන වන්දනා කරන්න. අර වක්කලි හාමුදුරන්ට වක්කලි හාමුදුරන්ට තථාගතයන් වහන්සේ වැඳ වැඳ ඉන්න මොකද කරේ? වක්කලිය මගේ කුණු කයි දිහා බලාගෙන මොකද මගිල වැඩේ කරගන්න කිව්වන්නේ? දැන් වැඳ වැඳ ඉන්නේ කිව්වද? වක්කලට කිව්වේ නැහැ. හැබැයි කියන දෙයක් එකක්වත් තේරෙන්නේ කෙනෙක් කියලා වැඳුත් ඒ තථාගතයන් සද්ද නැතුව ඉන්න. ඇයි? මොකට කියන එක තේරෙන්නේ නැන්නේ? ඉතින් මොකද කරන්නේ? අඩුවන මතු කවද ගහරි නිවන් දකින හේතු වාසනා වෙනවනේ. ඒ ආර්ය සංඝරත්නයේ වැද්දාම සද්ද නැතුව ඉන්නේ ඇයි? මේ කියපුවක තේරුන්නේ නැහැ. මූ ඉදින් වැඳලා යනවා. ඉතින් ගිහිල්ලා අඩු ගන්න මතු බුද්ධාන්තරයක නිවන් දැකපු.